පෙරලිය කියන්නේ කොස්වලට කියන තවත් නමක් නේ. වර්තමානයේ කොස් කියන්නේ කාතරත් ජනප්‍රිය කෑමක්. ගමේ සිරිල් අයියා වුණත් බෙන්ස් එකේ එන සිල්වා වුණත් කොස් කන්න ආසයිනේ. හැබැයි මුල් කාලේ නම් මිනිස්සු විශ්වාස කළේ කොස් කියන්නේ විස ගෙඩි ජාතියක් කියලා. කොස්වලට මේ හෙරලිය කියන නම ලැබුණේ කොහොමද කියලත් මේ ගෙඩි ජාතිය ආහාරයට ගන්න පුළුවන් කියලත් දැනගත්ත විදිහ ගැන ජනකතාවක් තියෙනවා. ඉතින් අද අපි බලමු මේ කොස් හෙරලිය උනේ කොහොමද කියලා. බොහොම ඉස්සර එක ගමක් ආසන්නයේ කැලයක් තිබිලා තියෙනවා. ඒ කැලේ මේ කොස් ගස් විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. හරියටම කිව්වොත් මේක කොස් කැලයක් වගේ. ඒත් ගමේ කිසිම කෙනෙක් මේ ගෙඩි ආහාරයට අරන් නැහැ. මොකද ගම්මු විශ්වාස කළේ මේ විස ගෙඩි කියලා. ඔහොම කාලය ගෙවිලා යනකොට මේ ගමට ලොකු පෑවිල්ලක් එක්ක ආහාර හිඟයකුත් එනවා. මිනිස්සුන්ට කන්න බොන්න මොකුත්ම නැතුව යනවා. කොහොම හරි මේක දකින සක්‍ර දෙවියෝ මහල්ලෙක්ගේ වෙස් අරගෙන අර කැලයට ගිහිල්ලා කොස් ගෙඩියක් තැම්බෙන්න තියලා හැංගිලා බලන් ඉන්නවා. මේ කොස් ගෙඩිය තැම්බෙන සුවඳ කැලේ ළඟ ගෙදරක ඉන්න ගැහණු කෙනෙක්ට දැනෙනවා. එයා ගිහින් බලනකොට අයිතිකාරයෙක් නැති තැම්බෙමින් තියෙන කොස් හැලියක් දකිනවා. කොස් හැලියෙන් එන සුවඳ දරා ගන්න බැරුව මේ ගෑනු කෙනා හොරෙන් කොස් කෑල්ලක් කාලා බලනවා. බඩගින්නටයි රහටයි සුවඳටයි මේ තුනටම වහ වැටුණු මේ ගෑනු කෙනා හොරෙන්ම මුළු කොස් හැලියම කාලා දානවා. මේක බලන් හිටපු මහලු වෙස්ගත් සක්‍ර දෙවියෝ කියනවා උඹ නම් මහ හෙරලියක් කියලා. ඉතින් එදා ඒ ගෑනු කෙනාට සක්‍ර දෙවියෝ හෙරලිය කිව්ව නිසා එදා ඒ ගෑනු කෙනා කාපු ගෙඩි ජාතියටත් ඒ නම වැටිලා. ඉතින් එදායින් පස්සේ මේ කොස් ගෙඩියට හෙරලිය කියන නම වැටුණු බවත් කොස් ආහාරයට ගත හැකි වසක් විසන් නොමැති ගෙඩි ජාතියක් බවත් ගම්ම පිළි අරන් තියෙනවා. හැබැයි මේවා ජනකතානේ. ඒ නිසා මේ ජනකතාව තවත් අය දන්නේ පුංචි පුංචි වෙනස්කම් එක්ක වෙන්න පුළුවන්.